ක්‍රීඩාව යෙදෙනවනම් කලාව යෙදෙනවනම් අන්තවාදී අදහස් වලට යන අවස්ථා බොහෝ දුරට අඩු වෙනවා. අපි පාසල්වල ගිය කාලෙදී අන්තවාදී අදහස් වලට වෙලා තිබුණේ නැහැ. දවල් පාසලෙන් පස්සේ ක්‍රීඩා කළා. ගෙදර කරා නැත්නම් පාසලේ කරා. මම එකක් කියන්න කැමතියි. අද තියෙන තත්ත්වය අනුව මේ අන්තවාදී අදහස් ඉවත් කරන එක මාර්ගයක් තමයි පාසල් තුල ක්‍රීඩා කලාව හා අනික් අපි විෂය බාහිර අංශ දියුණු කිරීම. ක්‍රීඩා ගුරුවරයාට පුහුණු අවසන් කරාම ඔබ සියලු දෙනා මේ පාසල් වලට ගිහින් මේ අරමුණ එක්ක අනුව ක්‍රියා කරන්න කියලා මම කියන්න කැමතියි. පසුගිය 21 වෙනිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු බිඳ වැටුණු ජනතා විශ්වාසය යළි ගොඩනගා ගැනීම සඳහා කටයුතු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. මේ සිද්ධියේදී ඒ ලැබුණු තොරතුරු අනුව ක්‍රියා නොකිරීම ගැන අද සමාජයේ විශාල විශ්වාසය ගැන කඩා වැටීමක් තියෙනවා. රජය කෙරෙහි තියෙන විශ්වාසය කඩා වැටිලා තියෙනවා. දේශපාලඥයන් කෙරෙහි තියෙන විශ්වාසයත් කඩා වැටිලා තියෙනවා. ඇත්ත වශයෙන්ම සමාජයේ අතරමං වෙලා වාගේ බලන්නේ මේ මොකද්ද වෙන්නේ. ඒක පිළි අරගෙන ජනතාවගේ විශ්වාසය ඇති වෙන විදිහට අපි ක්‍රමානුකූලව ක්‍රියා කරන්න ඕනේ. අපි දැන් පාසල් විවෘත කරලා තියෙනවා. ගංබද පාසල් වෙන සංඛ්‍යාව වැඩි වෙනවා. තාම ක්‍රමානුකූලව තමයි ඇත්ත වශයෙන්ම නගරබද පාසල් පැමිණෙන්නේ. මට මතකයි මම අධ්‍යාපන ඇමති හැටියට ක්‍රියා කරද්දී 1983 කෝලහල වලින් පස්සේ පාසල් විවෘත කරාම සති දෙකක් ගියා 75%ක් 80%ක් නගරවල එහෙම පාසල් වලට එන්නේ. ඒ එන්නේ විශ්වාසය වැඩි වෙන්න ඒ විශ්වාසය අපි ඇති කරන්න ඕනේ. ආණ්ඩුවේ යාන්ත්‍රණය සහ ආරක්ෂක අංශවල සහයෝගය විසක් පොහොය සාර්ථක කර ගැනීම සඳහා ලබා දෙන බවට අග්‍රාමාත්‍යවරයා සහතික වුණා. මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් තමයි අපි ඉල්ලීමක් කරේ පොහොය පිළිබඳ තීරණය කරන්නට කියලා. දැන් ඒ පිළිබඳ මහානායක ස්වාමීන් වහන්සේ ඒ තීරණ දීලා තියෙනවා. පන්සල්වල ආමිස පූජා පවත්වන්න. අපේ ආණ්ඩුවේ තීරණය මහානායක ස්වාමීන් වහන්සේලා තීරණය ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ සහයෝගය ලබලා දෙන්න. බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ සීලු දෙනාම මේ පන්සල්වලට පැමිණිලා තමන් මල් පූජා කළා ඒ වැඩ කටයුතු කරන්න. ආමිස පූජා පැත්ත අමතක කරන්න එපා. මොකද වෙසක් පොහොය පෘතුගීසීන්ටවත් නතර කරන්න බැරි වුණා. අපි සියලු දෙනාම ඒ වෙසක් පොහොයට සම්බන්ධ වෙලා අපේ බෞද්ධ ආගමික කටයුතු වල යෙදෙමු කියලා මම කියන්න කැමතියි. කඩාකප්පල් කාරින්ගේ සැඟවුණු න්‍යායපත්‍රවලට යටත් නොවී කටයුතු කරන ලෙසයි අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ. මේ අද බඳවගෙන තියෙන්නේ ක්‍රීඩාව ඇඟේ තියෙන මේ රටේ කුමන හෝ ක්‍රීඩාවක් කරලා ජාතික මට්ටමේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හෝ දිස්ත්‍රික් මට්ටමෙන් පළවෙනි හෝ දෙවෙනි ස්ථාන ගත්ත අය පමණයි කියලා මම මේ අවස්ථාවේ තමුන් ආශිරාද කියනවා. මම අහනවා මීට වැඩිය තියෙන්න ඕන සුදුසුකම මොකද්ද කියලා. 4000කට ආසන්න පත්වීම් ප්‍රමාණයක් කවදාවත් ඉතිහාසයේ මේ ශේෂ්ත්‍රය දීලා නැහැ. සමහර විට අද ගන්න මේ තීන්දුව තීරණවල ප්‍රතිඵල එන්න කාලයක් ගත වෙයි. මේ පාසල් වසා තබන්න, ඒ වගේම මේ රට අඩපණ කරලා සෑහෙන කාලයක් මෙහෙම තබා ගන්න, සංචාරක වෙනක නවත්තන්න, ආර්ථිකය අඩපණ කරන්න, තවත් කණ්ඩායම් වලට වුමනා වෙලා තියෙන බව අපිට පැහැදිලිව පේනවා. අපි හැමෝටම යුතුයකමක් තියෙනවා වෙන වෙන සැඟවුණු න්‍යායපත්‍ර වලට යට නොවි, ප්‍රචාර වලට යට නොවි, තමන්ගේ දේශපාල න්‍යායපත්‍රය ක්‍රියාවට නන්වන්න සමහර අයට ඕන වෙයි. අපි ඒවට ඉඩ තියන්න හොඳ නැහැ. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළේ දක්ෂතම ක්‍රීඩකයන් හඳුනා ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් මේ දක්වා ක්‍රියාත්මක නොවූ බවයි. දක්ෂම දරුවෝ ඉන්නේ පිටපළාත්වල. හැබැයි මම තාම හිතනවා දක්ෂම ක්‍රීඩකයෝ තාම අපි 10%ක්වත් අඳුරගෙන නැහැ කියලා. ඒකට තිබුණ ලොකුම අඩුපාඩුව තමයි අපිට හරි පුහුණු කරුවෝ කොහෙවත් හිටියේ නැහැ. විශේෂයෙන්ම හිටපු ක්‍රීඩකෙක් හැටියට මම සන්තෝෂ වෙනවා අපේ ආණ්ඩුවක් යටතේ. අපිට පුළුවන් වෙලා තියෙනවා ක්‍රීඩා පුහුණුකරුවන් 4000කට අද පත්වීම් දීලා ගමට යවලා අපිට ක්‍රීඩකයෝ අඳුරගෙන මේ ජාත්‍යන්තරයට ක්‍රීඩකයෝ පත් කරන්න.